පෙරවරු 8ට ආරම්භ කෙරුණු නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම පසුවරු 6 දක්වා ක්‍රියාත්මක කෙරුණා. නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කෙරුණේ පසුගිය 3 වනදායි. අද ඉරිදා දිනයක් වුවද නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙසයි ප්‍රකාශයට පත් කර තිබුණේ. නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබනදා 4 වනදා දක්වා සිදු කෙරෙනවා. මේ අතර නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරිමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ සේවකයෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා සමග ඇති වූ බහින් බස් වීමක් දුරතිග යාමෙන් පහර දීම සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රාජකාරියට බාධා කිරීම අයුතු අවහිර යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ. තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූපගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ විදුහල්පතිවරයා පසුගිය 6 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේදී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුරු ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරන අයුරු නිරීක්ෂණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ පරීක්ෂාවට ලක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු අදාළ විදුහල්පතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මේ අතර ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 2863ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණය සම්බන්ධයෙන් පවතින නීති විරෝධී ක්‍රියා තවමත් සිදු වෙමින් පවතිනවා. නිවෙස් වලට ගිහිලා අත්පත්‍රිකා බෙදීමේදී පෙළපාලි වශයෙන් ඒ අත්පත්‍රිකා බෙදීමට යාමටත් නීතියෙන් අවසරයක් නැහැ. අපි උපදෙස් දීලා තියෙන්නේ 5 දෙනෙකුට වැඩි කණ්ඩායමකට පමණයි නිවෙස් වලට ඒ අත්පත්‍රිකා බෙදීමට යාමට හැකියාව තිබෙන්නේ. පෙළපාලි හැටියට යනවා නම් මං හිතන්නේ පොලිසිය විසින් ඒක වළක්වනවා ඇති. ඒ වගේම දැක ගන්නට ලැබුණා පාවිච්චි කළ ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යවල ප්‍රදර්ශනය කරලා තිනවා. ලකුණු කරලාද ඡන්ද පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිරීම, එවැනි ඡන්ද පත්‍රිකාවක් විනාශ කිරීම, ඡන්ද පත්‍රිකාවක් ළඟ තබා ගැනීම, ඒ සියලුම කටයුතු නීති විරෝධී. පසුගිය දින කීපය තුළ එවැනි අවස්ථා කීපයක් දක්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් දෙපාර්තමේන්තුවේ මැතිවරණ පරිගණක අපරාධ අංශයට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඒ අදාළ පුද්ගලයන්, ඒවට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ එයට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම සිදු කරමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන් තැපැල් ඡන්ද හෝ ප්‍රධාන ඡන්ද ලකුණු කිරීමේ ඡන්ද මධ්‍යස්ථානයකට දුරකථන රැගෙන යාමත් සම්පූර්ණයෙන්ම තහනම්. කලින් මම සඳහන් කරපු ඒ සිදුවීම් වලදී ඒ අයට දුරකථන රැගෙන යාමට අවස්ථාව සාසා දුන් අය පිළිබඳවත් විශේෂයෙන් කටයුතු කිරීමට අදහස් කරනවා.